අද මෙත් FM ධර්ම දක්ෂිනාවට වැඩම වූ ගරු දේශකයන්න් වහන්සේ මාතලේ විහාරපාරේ ශ්‍රී විද්‍යානන්ද මහපිරිවෙන් විහාරාධිපති ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර අධ්‍යන අංශයේ අංශාධිපති ජේෂ්ඨ කතිකාචාර්ය ආචාර්ය පූජ්‍ය ඔලකන්පත්තේ චන්දසිරි ස්වාමින් වහන්සේ අවසරයි ස්වාමින් වහන්සේ සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්ඛධං ධම්මත් සවන කාලෝ අයං බදන්තා ධම්මත් සවන කාලෝ අයං බදන්තා ධම්මත් සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස සියථාපි භික්ඛවේ පුරිසෝ ආබාධිකෝ අස්ස දුක්ඛිතෝ බාල්ල ගිලානෝ බත්තඤ්ඤස්ස නච්ඡාදීය නචස්ස කායේන බලමත්තා සෝ අපරේන සමයේන තම්මාං ආබාධෝ මුච්චෙයති ති ශ්‍රද්ධා සම්පන්න ප්‍රඥාවන්ත ගුණගරුක සුපින්මත්නි අද රාත්‍රී කාලයේදී නිත් ශ්‍රාවක පින්වත් ඔබ සියලු දෙනාටම මේ උතුම් තථාගත ධර්මය මුළුමහත් ලෝකයටම සන්නිවේදනය කිරීම සඳහා තමන්ගේ පින්වන්තෝ දායකත්වයේ ලබා දෙනවා ඇමරිකාවේ ලාස් වේගාස් නුවර වාසය කරන සුමිත්‍රා කලුතුට මහත්මිය විසින් ඒ වගේම දමයන්ති ජයකොඩි මහත්මිය නොම්බර 157 ඩී ගෝණපලහන්දිය සිටත් අද මේ උතුම් දේශනාව සඳහා තමන්ගේ පින්වන්ත වූ පින්බර දායකත්වය ලබා දෙනවා ඊළඟට නොම්බර 216 පානදුර පාර හොරණ පදිංචි නිර්මලී ගුණවර්ධන බිරිඳ හා දුව පුතා සහ බෑණුන් විසිනුත් අද මේ උතුම් දේශනාව සඳහා තමන්ගේ පින්වන්තෝ දායකත්වය ලබා දෙනවා ඒ වගේම ජීජී අනුර ප්‍රියන්ත හා උදේසිකා ගුණවර්ධන කියන පින්වත් පිරිස සම්බන්ධ වී සිටිනවා ගාල්ල උඩුගම දකුණේ සිට අද මේ උතුම් දේශනාව සඳහා දායකත්වයේ දරන පින්වත් ඔබ සියලු දෙනාටමත් තථාගත ධර්මයේ ශ්‍රවණය කරන ලක්වාසී ලෝකවාසී ඔබ සියලු දෙනාටම කායික නිරෝගීකමත් මානසික නිරෝගීකමත් ලැබේවා ජීවිතේ ප්‍රාර්ථනා කරන බලාපොරොත්තු වන සියලුම යහපත ඉටු වේවායි කියලා මේ වෙලාවේදී මා ප්‍රාර්ථනා කරන්න කැමැතියි පින්වත්නි මේ එළඹෙන මොහොත කියලා කියන්නේ ඔබටත් මටත් අපේ ජීවිතයේ තුල එක්තරා ආකාරයක තීර්ණාත්මකම මොහොතක් බව ඉතාමත්ම අවධාරණීය යුක්තව සඳහන් කරන්න කැමැති. ඒ නිසා මම වඩාත් කැමැති මුළු මහත් ලෝකයේම ධර්මීය ශ්‍රවණය කරන අපේ නිත් ශ්‍රාවක පින්වත් ඔබ සියලු දෙනාටම මුලින්ම උතුම් බුදුගුණ සත්‍ය ක්‍රියාවක් සිදු කරමින්ම මුළු මහත් ලෝකයේම ජීවත් වන හැම දෙනාටම නිදුක් නිරෝගී භාවය ප්‍රාර්ථනා කරන්ට මේ උතුම් සත්‍යක්‍රියාව බලයෙන් නෙත් සියලු කාර්ය මණ්ඩලයටත් සමස්ත ලක්වාසී ලෝකවාසී ඔබ සියලු දෙනාටම
නිදුක් භව ඇති වේවා නිරෝගී භව ඇති වේවා සුපත් භාවයේ ඇති වේවායි කියලා මුලින්ම ප්‍රාර්ථනා කරමින් උතුම් බුදු ගුණ සත්‍ය ක්‍රියාව මේ විදිහට සිද්ධ කරන්න කැමැති මාගේ ශාන්ති නායක අමාමෙනී බුදුරජාණන් වහන්සේ විසින් දේශිත ශ්‍රී සද්ධර්මයේ ආනුභාව බලෙන්ද ලොවතුන් කල්ලිම පවත්නා බුද්ධ ශක්තිය අනුභව බලෙන් හා අපසුරකනු ලබන්නා වූ සීලමේ බලෙන්ද අනන්ත සසර පටන් මේ මොහොත දක්වා මාහට බලපෑවා වූ සියලු අකුසල කර්මයන් මේ මොහොතේ පටන් අක්‍රිය වේවා ඔහොසි වේවා නැති වේවා එසේ වීමෙන් මෙසේ ඉස්මතු වී ක්‍රියාත්මක වන්නා වූ බුද්ධ ශක්තිය මාගේ ශරීරයේ ශෛලියක් ශෛලියක් පාසාම ගමන් කොට මාගේ ඇස්සිස් ඇට මිදුළු ආදී වූ සකල සරුවාංගේ ලේ ධාතුව පිරිසුදු වේවා සූපත් වේවා මෙසේ සූපත් වීමෙන් මිතික් මාහට උරුමනෝ පූර්ණ නිරෝගී සුවය මේ මොහොතේ සිට ලැබෙනවා සත්‍යයි ඒකාන්තයි මේ සත්‍ය ක්‍රියාව ක්‍රියාත්මක වී මා සූපත් වේවා සූපත් වේවා සූපත් වේවා සූපත් වෙනවා සත්‍යයි සත්‍යයි ඒකාන්ත වශයෙන්ම සත්‍යයි එසේ මා සූපත් වන්නේ යම්සේද සියලු සත්‍යෝද ඒකාන්ත වශයෙන්ම සූපත් වේවා සූපත් වේවා ශාන්තියක්ම වේවා මම මාගේ හදවත වෛරයේ සහ ඊර්ෂ්‍යාවෙන් තොර කිරීමටද සෑම කෙනෙකුම සමගම එකමුතුකමින් ජීවත් වීමටද වෙරදරන්නෙමි ජීවිතේ සරු යහපත් මෙන්ම නිසරු අයහපත් කල්යන්නිද බුදුදහමට සමීපව දැහැමින් දිවි ගෙවන්නෙමි මේ උතුම් සත්‍ය බලයෙන් මේ උතුම් සත්‍ය බලයෙන් මේ උතුම් සත්‍ය බලයෙන් කායික නිරෝගිකම ඇති වේවා මානසික නිරෝගිකම ඇති වේවා මාගේ දරුවන්ටද මාගේ දෙමව්පියන්ටද සියලු සත්‍යයන්ටද නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා උතුම් බුදු ගුණ සත්‍ය ක්‍රියාවේ බලයෙන් උතුම් ධර්මයේ ගුණ සත්‍ය ක්‍රියා බලයෙන් උතුම් සංඝ ගුණ සත්‍ය ක්‍රියා බලයෙන් ලෝකේ තුල පවත්නා වූ සියලු කරදර බාධක දුක් දොමනස්යන් දුරු වේවා දුරු වේවා දුරු වේවා දුරු වේවා පින්වත්නි අද අපේ උතුම් දේශනාව ආරම්භයේදීම මෙවිනි බුදුගුණ සත්‍ය ක්‍රියාවක් පවත්තමින් පුළුභහත් ලෝකේ ජීවත් වන හැම දිනාටම ආශිර්වාද කරන්නට බලාපොරොත්තු වෙන්නේ මා ජීවත් වන මාතලේ නගරයත් මේ වෙන විට කොවිඩ් වසංගත තත්ත්වය නිසා යම් යම් සීමාවන්ට යටත් වෙලා අපි වැඩවාසය කරන විහාරස්ථානවල සිටීමයි මේ සීළු කටයුතු වලට අපිට සහසම්බන්ධයෙන්ට සිදුවන්නේ මඩ පමණක් නෙමෙයි මුළුමහත් ලෝකයේම ජීවත් වන බොහෝ දිනෙකට ලංකාවේ මේ ධර්මයේ ශ්‍රවණය කරන බොහෝ දිනෙක තම තමන්ගේ නිවෙස්වලට සිටමින්ම බොහෝ දිනෙක මේ ධර්මයේ ශ්‍රවණය කරන බවත් අපි තාමත් හොඳින් දන්නවා නැවතත් අපට අවශ්‍ය වන්නේ වෛද්‍ය උපදෙස්වලට අනුකූලව අපි දිවි පැවැත්ම සකස් කර ගන්නා ගමන් අපි පුළුවන් තරම් උත්සාහ කරලා බලමු උතුම් ධර්මයේ තුල සඳහන් වන ධර්ම ශක්තිය ආනිසංස බලයෙන් ආශිර්වාදින් අපේ ජීවිතයට අපි රැකවරණේ ළඟා කරගන්නේ කොහොමද කියන කාරණාව මා දන්නවා බොහෝ වෙලාවට මේ ධර්මයේ ශ්‍රවණය කරන පින්වත් පිරිසගේ ඇතැම් පිරිස මේ කොවිඩ් වසංගත තත්ත්වය නිසා යම් යම් රෝගකාරක තත්ත්වයන්ට ගොදුරෙලා තිබෙන විත්තිය ඔබට ඔබේ ජීවිතයේ පිළිබඳව ධම්මාකාරයක කම්පනියක් ඒ වගේම ජීවිතයේ පිළිබඳව තත්ති ගැනීමක් ජීවිතයේ පිළිබඳව බියක් ඇති වෙලා තිබෙන මොහොත. ඒ විතරක් නෙවෙයි ලෙඩ හැදිච්ච අයටත් නැති අයටත් එකසේම අපට අපේ ජීවිතය තුළ මේ කියන බිය සන්ත්‍රාසය කියන එක ගොඩනැගිලා තිබෙනවා. අපි හැම කෙනෙකුටම පුළුවන්කමක් තිබෙනවා මේ ධර්මයේ තුළ තිබෙනා වූ ශක්තිය උපයෝග කරගෙන අපේ ජීවිතය යම් වෙනසක් ඇති කරගන්නට. පින්වත්නි අපිට පේනවා භාග්‍යතුන් වහන්සේගේ උතුම් ධර්මයේ තුල සඳහන් වන කාරණාවන් අපේ ජීවිතමේ රැකවරණයේ සඳහා බොහෝ සෙයින් යොදා ගන්නට පුළුවන්කමක් තිබෙනවා. අද ඔබට මා මේ දේශනාව ආරම්භයේදීම සඳහන් කරන්ට යෙදිච්ච ගාථා පාඨය මහා අස්සුකුර සූත්‍ර දේශනාවේ අන්තර්ගතම ධර්ම පාඨයක්.
භාග්‍යතුන් වහන්සේගේ මජ්ක්‍ධිම නිකායේ සඳහන් වන මේ සූත්‍රාන්ත කොටස තුල අපට පැහැදිලි කිරීමක් කරන්නේ කිසියම් කෙනෙක් තමන්ගේ ජීවිතයේ තුල ලෙඩක් ඇති වුණාට පස්සේ ඒ ලෙඩ ඇති වෙච්ච වෙලාවේදී තමන්ට ජීවිතයේ තුල බොහෝ දේවල් දැනෙනවා සමහර වෙලාවට මේ ලෙඩට ගොදුරු වෙච්ච පිරිස තමන්ගේ ජීවිතයේ තුල මේ ලෙඩ රෝග නිසාම අත් විඳින අත් දකින ඉතාමත්ම ඛේදනීය තත්ත්වය ඒතු බොහෝ වෙලාවට ජීවිතයේ තුල දැකලා තිබෙනවා අත් විඳලා තිබෙනවා ලෙඩක් හැදුනහම තමන්ගේ පවුලේ ඉන්න පිරිසට ජීවත්වලා ඉන්න අනිත් අය ඒ ලෙඩේ හැදිච්ච පුජ්‍යලයා දිහා බලලා තමන්ගේ අම්මා තාත්තා වෙන්න පුළුවන් දරුවන් වෙන්න පුළුවන් කවුරු හරි කෙනෙක් දිහා බලලා නිරෝගීව ඉන්න අයත් ජීවිතය තුල යම් විදවීමක් සිදු වෙනවා භාග්‍යතුන් වහන්සේ මේ සූත්‍ර දේශනාවේදී අපිට පැහැදිලි කිරීමක් කරනවා මහණෙනි කිසියම් පුරුෂයෙක් යම් ආබාධකින් පෙළුණට පස්සේ ඒ ආබාධයකට ලක්විච්ච කෙනෙක් තමන්ගේ ජීවිතය තුල ඇතිවෙන අපහසුතාව කොයි වගේද කියන එක මේ දේශනාවේදී පැහැදිලි කරනවා බොහෝ වෙලාවට මේ ලඩක් ඇති වෙනවායි කියලා කියන්නේ ඒක මනුෂ්‍ය ජීවිතයකට සැපතට හේතු වෙන කාරණාවක් නෙමෙයි අප දන්නෝ අපේ ජීවිතය තුල ඔබ දන්නෝ ඔබේ ජීවිතය තුල කොච්චරනම් ලෙඩ දුක් වලට බයක් තැතිගැරිමක් තියනවද කියලා මේ ශරීරීම කියලා කියන්නේම රෝගකාරක තත්ත්වයන්ට නිදහනයක් බඳුයි හැම වෙලාවක් තුලදීම මේ ශරීරය මේ පංචස්කන්ධය මේ ලෙඩ දුක් ආදියට නිරන්තරයෙන්ම ගොදුරු වීමක් සිදු වෙනවා එනිසා ලෙඩක් ඇති වෙනවායි කියලා කියන්නේම ඒක විශාල දුකක් අපි දන්නවා අපේ දේශනාවන් වල සඳහන් වෙන්නේ ජාතිපි දුක්ඛා ජරාපි දුක්ඛා ව්‍යාධිපි දුක්ඛා මරණම්පි දුක්ඛං මේ ආදී වශයෙන් සඳහන් වෙන්නේම ඉපදීමම දුකක්මයි ඉපදිච්ච තැන ඉඳලා ලෙඩ ඇති වෙන එකත් අපි බලාපොරොත්තු නොවන දේවල් ජීවිතය තුළ ඇති වෙන එකත් වයසට යන එකත් මරණය පවා ජීවිතයට මහා දුකක් ඒ නිසා අපි මොනතරම් මේ ජීවිතය තුළ මොන දේවල් භුක්ති විඳත් මේ ජීවිතය තුළ මොන වගේ දේවල් අපි රැස් කරත් වටිනාකම් තියෙන දේවල් වෙන්න පුළුවන් නැති දේවල් වෙන්න පුළුවන් ඒ ඕනෑම දෙයක් රැස් කළත් එක නිමේෂයකින් එක මොහොතකින් සියල්ලම වෙනස් වීමකට ලක් වෙනවා මේ වෙනස් වීමකට ලක් වන ලෝකයේ තුළ ලෙඩ ඇති වෙනවායි කියලා කියන එකම මහා දුකක් බවට පත් වෙනවා ලෙඩ හැදුනම අපි දැඩි ලෙස ගිලන් තත්ත්වයකට පත් වෙනවා ගිලන් තත්ත්වයකට පත් වුණාට පස්සේ අපිට ආහාර රුචියක් ඇතිවන්නේ නැහැ ඒ නිසාම අපේ ශාරීරිය තුළ තිබෙනා වූ බලයේද ශක්තියේද සියල්ලම වෙනස් ස්වභාවයකට පත් වෙනවා බලන්ට භාග්‍යතුන් වහන්සේ මීට වසර 2500කට පමණ ඉහතදී මේ කාරණාව පැහැදිලි කරනකොටම අද කොවිඩ් වසංගත තත්ත්වයේ නිසා කිසියම් කෙනෙක් රෝගකාරක තත්ත්වයකට ගොදුරු වුණොත් ඒ රෝගකාරක තත්ත්වයට ගොදුරු වෙච්ච කෙනා වෛරස් නිසා ගොදුරු වෙච්ච කෙනාට විශාල දුකක් වේදනාවක් තමන්ගේ ජීවිතය තුළ ඇති වෙනවා ඒ නිසාම දැඩි ගිලන් තත්ත්වයකට මුණ පාන්න සිදු වෙනවා එපමණක් නෙමෙයි ආහාර රුචිය කෙනෙක් ඇතිවන්නේ නැහැ ගඳ සුවඳ කෙනෙක් දැනෙන්නේ නැහැ ඒ නිසා ශරීර සෞඛ්‍ය සම්පූර්ණයෙන් පිරිහීම තත්ත්වයකට පත් වෙනකොට අපට ආස්වාස ප්‍රස්වාස කිරීමේ ශක්තියක් ඇති වෙන්නේ නැහැ ආස්වාස ප්‍රස්වාස ශක්තිය නැති වෙනකොට ශාරීරික දුබල තත්ත්වයකට පත් වෙනවා වෙනහල වලට නිසියාකාර විදියට ඔක්සිජන් ප්‍රමාණය ලැබෙන්නේ නැති වෙනකොට අපේ ශාරීරිය තුල තිබෙනා වූ වෙනහල අක්‍රීය තත්ත්වයකට පත් වෙනවා විස බීජ ඇතුල් වෙනවා නියුමෝනියා තත්ත්වයක් නැති වෙනවා එනිසා අපිට පේනවා මරණය කියලා කියන එක සාමාන්‍යයෙන් අපට අපේ ජීවිතයට ඉතාමත්ම ලීසින් පහසින් ළඟා කරගන්නා ස්වභාවය අප දැකලා තිබෙනවා අපේ ජීවිතයේ තුල බොහෝ අය වයසට ගියාට පස්සේ මරණ ස්වභාවයට පත් වෙන ස්වභාවය මම ඉතාමත් හොඳින් අත්දැකපු කාරණාවක් මීට පෙරත් ඔයetto ශ්‍රවණී කරලා ඇති මගේ ගුරුදේව නායක ස්වාමීන් වහන්සේ අවුරුදු 7ක පමණ කාල පරිච්ඡේදයක් අංශභාගී රෝගී තත්ත්වෙන් උන්වහන්සේ එඳ හිටපු අවස්ථාව අවුරුදු 93 දී අපවත් වීම සිදු වුණේ අවුරුදු 7ක් තිස්සේ රැකබලා ගන්නකොට අවසන් හුස්ම පොත හෙළන මොහොත මගේ මතකයේ සිහියේ තාමත් තිබෙනවා නමුත් ඒ මතකයේ සිහියේ තිබෙනා වූ ඒ සංඥාව පවා මා ඉවත් කරන්නට බොහෝ සෙයින් වෙහෙසෙනවා ඒ අමතක කරලම තවන කාරණාවක් නමුත් මට අවශ්‍යතාවක් තිබෙන්නේ
ඔබට මේක පැහැදිලි කරලා දෙන්නට අප දන්නවා බොහෝ වෙලාවට වයසක තත්යකට පත්විච්ච උදවියට ඔවුන්ට අවසානයේදී තමන්ගේ ශරීරය තුළ හුස්ම ගැනීමේ යම් අපහසුතාවක් තිබෙනවා ආශ්වාස ප්‍රශ්වාස කිරීමේ යම් අපහසුතාවක් ගොඩ නැගෙනවා ඒ නිසාම ඒ පෙනහළු වල යම් යම් ආකාරයේ විස බීජ තැන්පත් වෙනවා අපි ඒ නිසා කියනවා නියුමෝනියා තත්ත්වයන් ගොඩ නැගෙනවා කියලා අවසානයේදී අපට පේන්නෙම ඒ නියුමෝනියා තත්ත්වය ඇතිවීම නිසාම ඒ ඇත්තන්ගේ ජීවිතය අවසන් වීම අපට ඉතාමත්ම පැහැදිලිව ප්‍රත්‍යක්ෂයෙන්ම දකින්න පුළුවන් කාරණාවක් ඒ නිසා බොහෝ වෙලාවට ওই වාසික උදවියේ මරණයට පත් වෙනකොට පෙනහළුවල ඇතිවෙනා විවිධ ආසාදිත තත්ත්වයන් නිසා තමයි මරණයට පත් වෙන්නේ මම වෛද්‍යවරයෙක් නෙමෙයි නමුත් සමහර කාරණාවන් පිළිබඳව අපිට අත් දකින්නකොට බලනකොට ඒ කාරණා ඉතාමත්ම පැහැදිලිව පේනවා දැන් බලන්න මේ කොවිඩ් වසංගත තත්ත්වය නිසා මරණයට පත්වන පිරිස අපි දැක්කේ බොහෝ වෙලාවට පෙනහළුවල නියුමෝනියා තත්ත්වයේ බොහෝ වයසක උදවියට ඇති වෙන ස්වභාවයේ නමුත් වයස අවුරුදු 18 ඉඳලාම අවුරුදු 20 25 30 35 40 බොහෝ දිනක් මරණයට පත්වන අවස්ථාවන් දිනින් දිනම අපට යම් ආකාරකින් වාර්තා වීමක් සිදු වෙනවා ඒ නිසා මෙවිනි ස්වභාවයක් තුළ මෙවිනි තත්ත්වයක් තුළ අපට අපේ ජීවිතය රැකවරණයක් ලාගා කර ගන්නට නම් අපි කවුරුත් කැමති ජීවත් වෙන්නට කිසියම් කෙනෙකුට තමන්ගේ කර්ම ශක්තිය බලවත් වෙලා ඔහු මරණයට පත් වෙනවා නම් ඔහු කොතරක හිටියත් මරණයට පත් වෙනවා ඔහු ලංකාවේ වෙන්න පුළුවන් වෙනත් රටක වෙන්න පුළුවන් දියුණුම වශයෙන් තිබෙන ඕනෑම රටක වුවත් ඔහුගේ මරණය සිද්ධ වෙන්න පුළුවන් නමුත් අපට අපේ තුල ජීවිතය තුල තිබෙනා වූ සමහර காரணවන් නිසා ඊ타මත්ම ලීසින් පහසෙන් අපට යම් යම් ආකාරයේහි මරණය අපේ ජීවිතයට ළඟා කරගන්න අවස්ථාවන් තිබෙනවා එනිසා අපි අවුරුද්දට බොහෝ සෙයින් ඔයත්තු නිදහසේ ඉඳගෙන යම් යම් කටයුතු වල නිරත වුණා නෑදයින් බලන්න කියා අම්මා තාත්තා බලන්න කියා විනෝද කටයුතු වල නිරත වීමක් සිදු වුණා නමුත් මෙවිනි භයානක තත්ත්වයක් උදා වී යයි කියලා බොහෝ දිනක් Tamanගේ ජීවිතය තුළ කල්පනා කිරීමක් කළේ නැහැ. ඒ නිසා සමහර ඇත්තන් කියපු කාරණාවක් තිබුණා ඒ තමයි බුලත් අතක් දීලා මේ කොරෝනා වෛරසයේ නැවත වතාවක් අපට අපේ ගෙවල් වලට අපේ ජීවිතයට ළඟා කරගත්තා යයි කියලා කියන කාරණාව. නමුත් අපට දැන් අවශ්‍ය වන්නේ පසුගිය කාල පරිච්ඡේදයේ පුරාවටම තිබිච්ච යම් යම් කාරණාවන් පිළිබඳව හිතමින් කල්පනා කරමින් ඒ අඩුපාඩු සොයනවාට වඩා යම් ප්‍රශ්නයක් ගැටලුවක් ඇතිවිච්ච වෙලාවකදී ඒ අදාළ ප්‍රශ්නයට ගැටලුවට අපට නොබියව මුහුණ දීමේ ආත්ම ශක්තිය තමයි අපි ගොඩනගා ගත යුතු වන්නේ. ඒ නිසා තමයි මා ඔබට සඳහන් කළේ මූලික වශයෙන්ම මේ දේශනාවේදී වෛද්‍ය ක්‍රමයට අනුකූලව ඒ වෛද්‍ය උපදෙස් පිළිපදින ගමන්ම අපට තවත් රැකවරණයක් සොයා ගන්නට පුළුවන්කමක් තිබෙනවා. ඒ රැකවරණය තමයි ධර්මීය රැකවරණය. ධර්මීය රැකවරණය කියලා කියන්නේ මෙතනදී අදහස් කරන්නේ අපි විවිධ පුද පූජාවන් පවත්වන දේවල් පමණක්ම නෙමෙයි. යම් යම් පුද පූජාවන් පැවැත්වීමෙන් ඔබට ජීවිතයට යම් ආශිර්වාදයක් ලැබෙන්න පුළුවන්. නමුත් ඊටත් එහාට ගියපු අපේ මනස ශක්තිමත් කරගන්නා වැඩපිළිවෙලක්. ඒ මනස ශක්තිමත් කරගන්නා වැඩපිළිවෙල තුළ තමයි ඔබට මේ ආධ්‍යාත්මික ශක්තිය ඒ රැකවරණය එහෙම නැත්නම් ඔබේ ශාරීරිය තුළ තිබෙනා වූ රිදිර දහත්වෙයි යම් යම් වෙනස් වීම වෙනස්කම් අපිට ඇති කරගන්නට පුළුවන්කමක් තිබුණේ ඔබ දන්නවා අපි බොහෝ සූත්‍ර දේශනාවන් වල මේ රෝගකාරක තත්ත්වයන් පිළිබඳව අපට දේශනා කරන අවස්ථාවන් තිබෙනවා පින්වත්නි අපි මේ රෝගකාරක තත්ත්වයන් පිළිබඳව සඳහන් කරනකොට අපට හමු වෙන සූත්‍ර දේශනාවක් තිබෙනවා ඒ සූත්‍ර දේශනාව තමයි අරක කියන සූත්‍ර දේශනාව. මේ අරක කියන සූත්‍ර දේශනාව බොහෝ වෙලාවට බොහෝයැත්තු ශ්‍රවණය කරලා තිබෙන සූත්‍ර දේශනාවක්. අරක කියන ශාස්ත්‍රඥ වහන්සේගේ කාලයේදී අපට පේනවා මිනිසුන්ට තිබුණේ රෝගකාරක තත්ත්වයන් ඉතාමත්ම අඩු ප්‍රමාණයක් තිබුණේ. ජිගච්ඡා පිපාසාරා පිපාසා පස්සාවෝ මේ ආදී වශයෙන් සඳහන් වන මිනිසුන්ට මලපහ කිරීම බඩගින්න ආස්වාස ප්‍රස්වාස කිරීම වගේ බොහොම සුළු ලෙඩ රෝග ප්‍රමාණයක් තමයි තිබුණේ. මිනිසුන්ගේ ආයුෂ ප්‍රමාණය ගොඩාක් වැඩියෙන් තිබුණා. අවුරුදු දහස් ගණනක් ආයුෂ ප්‍රමාණය තිබුණා. නමුත් ක්‍රමයෙන් ක්‍රමයෙන් අපිට පේනවා මීට අවුරුදු 2500කට පමණ උඩදී ලෞතර භාග්‍යතුන් වහන්සේගේ චිර ජීවමාන කාල පරිච්ඡේදයේදී
මිනිසුන්ගේ ආයස ප්‍රමාණියෝ චිරං ජීවති වස්ස සතං අප්පං වා බිහියෝ වාසි ආදි වශයෙන් සඳහන් වන කාරණාවේදී පැහැදිලි වෙන්නේ අවුරුදු 100ක් හෝ ඊට වඩා පොඩ්ඩක් වැඩියෙන් තමයි මිනිස්සෝ මේ ලෝකයේ තුල ජීවත් වුනේ. එම නැත්නම් ඒ ආයස ප්‍රමාණිය තිබුණේ ක්‍රමෙන් ක්‍රමෙන් අපිට පේනවා මේ ආයස ප්‍රමාණය අඩු වෙලා ගිහිල්ලා දැන් අපේ ආයස ප්‍රමාණය අපිට හිතා ගන්න බැරි තරමටම ඒ තරම් ප්‍රමාණයකින් අඩු වීමක් සිදු වෙලා තිබෙනවා. අද මේ සූත්‍ර දේශනාව විශේෂයෙන් පාදක කරගත්තත් අනිකුත් ධර්ම කාරණාන් පිළිබඳව මා ඔයත්තන්ට පැහැදිලි කරලා දෙන්න බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන් මේ දේශනාව අවසානයේදී අපි ගිරිමානන්ද සූත්‍ර දේශනාව පිළිබඳවත් විශේෂ මතක් කිරීමක් කරමින්ම මේ දේශනාව අවසන් කරන්න බලාපොරොත්තු වෙනවා. ඔබ දන්නවා මේ ගිරිමානන්ද වගේ සූත්‍ර දේශනාවන් වල සඳහන් වන කාරණාවලදී අපට අපේ ශාරීරිය තුළ ඇතිවෙනා වූ රෝගකාරක තත්ත්වයන් පිළිබඳව සඳහන් කරනකොට විශේෂ වශයෙන් චක්කු රෝග, සෝත රෝග, ගහන රෝග, ජීවා රෝග මේ ආදී වාසීන් රෝග ගණනාවක් පිළිබඳව සඳහන් වෙනවා. ඒ රෝග ඇතිවීම සඳහා බලපාන හේතු සාධක පිළිබඳව සඳහන් වෙනවා. මෙතන දිග කාරණාවක් තිබෙනවා. විසම පරිහාරජ ආබාධ මිනිසුන්ගේ තුළ තිබෙනා වූ යම් යම් ආකාරයේහි විසම චර්යාවන් නිසා බොහෝ රෝගාබාධයන් නැති වෙනවා. අපි සාමාන්‍ය දල වශයෙන් සඳහන් කරනවා කම්ම විපාකජ ආබාධ. කර්ම විපාක වශයෙන් සමහර රෝගාබාධයන් ඇති වෙනවා. පෙර සංසාරයේ තුල ඇති කරපු සමහර කර්මයන් නිසා අපට අපේ ජීවිතයේ සමහර රෝගයන්ට මුහුණ පාන්න සිද්ධ වුණත් බොහෝ වෙලාවට අපිට පේනවා මේ මිනිසුන්ගේ ජීවිතයේ තුල තිබෙනා වූ විසම පරිහාරජා ස්වභාවය. එමු නැත්නම් විසම චර්යාවන් නිසා තමයි මේ බොහෝ රෝගකාරක තත්ත්වයන් උදා වෙලා තිබෙන්නේ. විසම චර්යාවන් නිසා කොහොමද රෝගාබාධයන් නැති වෙන්නේ? අපි පින්වත්නි අපි එක දේශනාවක් තිබෙනවා. ඒ දේශනාව තමයි අධම්මික කින සූත්‍ර දේශනාව. මේ අධම්මික සූත්‍ර දේශනාවේදී භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කිරීමක් කරනවා ලෝකේ ජීවත්වන බොහෝ පාලකයන් ඉතාමත්ම අධාර්මික තත්ත්වයකට පත් වෙනකොට ඔවුන් යටතේ සිටින්නා වූ මෙතිමෙතිගොල්ලෝ සහ අනිකුත් සියලුම ප්‍රජාව යම් යම් ආකාරයේ අධාර්මික තත්ත්වයන්ට ගෝචර වෙනවා. ඉන්පස්සේ ගම්වල ජීවත් වන මිනිස් පබා අධාර්මික තත්ත්වයකට පත් වෙනවා. ඔවුන්ට තමන්ගේ ජීවිතයේ තුල කරුණාවක්, දයාවක්, මෛත්‍රියක් නැති වෙනකොට මේ ස්වභාව ධර්මයේට කිසියම් ආකාරයක ගරුත්වයක් නොදක්වන විට ඒ වගේම මිනිසුන්ගේ ජීවිත පිළිබඳව හිතන්නේ නැතුව කල්පනා කරන්නේ නැතුව කටයුතු කරනකොට ක්‍රමයෙන් ක්‍රමයෙන් මේ ස්වභාව ධර්මයේ පවා වෙනස් වීමකට ලක් වෙනවා. ඊරහඳ පවා වෙනස් වීමකට ලක් වෙනවා. වැස්ස වහිනක පවා වෙනස් වෙනවා. පායනක පවා වෙනස් වෙනවා. වැස්සත් වැස්සත් ඒ වැස්ස තුල කිසියම් ආකාරයක විස සහිත ස්වභාවයක් තිබෙනවා. කඳු උඩට ගලාගෙන ගිහිල්ලා වතුර වැටිලා ඒවා ගලාගෙන ගිහිල්ලා ගංගා දිගේ මිනිසු කනබන දේවල් වලට එක්කහු වෙනවා. ඉන්පස්සේ මිනිසුන්ගේ ආයුෂ ප්‍රමාණය ක්‍රමෙන් ක්‍රමෙන් අඩු වෙලා යනවා. මිනිසුන්ගේ රෝගාබාධ තත්ත්වයන් බොහෝ සෙයින් ගොඩ නැගිලා තිබෙනවා. පින්වත්නි බලන්ට මේ තත්ත්වය අද අපි සියලු දෙනාම ඒකාකාරී විදියට සියලු දෙනාම මුණ පාලත් සිටිනවා. ධර්මයේ දේශනා කරන මමත් ධර්මයේ ශ්‍රවණය කරන ඔබ සියලු දෙනාමත් මේ කියන කාරණාවට අපි කවුරුත් එකසේම ගොදුරු වෙලා තිබෙනවා. පසුගිය සති කිහිපේ පුරාවටම පිළිකා කාරක සහිත වූ විස සහිත වූ පොල්තිල් පිළිබඳව බොහෝ වෙලාවට කතා කළා. අපි අවුරුදු ගණනාවක් තිස්සේ මේ විස කාලා තිබෙනවා. අවුරුදු ගණනාවක් තිස්සේ මේ විස අපි වළඳලා තිබෙනවා. ඔයත් බොහොම අනුකම්පාවෙන් තමයි අපිට දාන වේලක් පිළිල කරගෙන ඉන්නේ. නමුත් අපි දන්නේ නැහැ, ඔයත් දන්නේ නැහැ මේ බොහෝ දේවල් වල විස සහිත ස්වභාවයක් තියෙනවා කියලා. මේක කාගේවත් වැරද්දක් නෙමෙයි. දන් දුන්න ඔයත්ගේ වැරද්දක් නෙමෙයි. අපි වළඳපියකි වැරද්දකුත් නෙමෙයි. නමුත් ලෝකී පිළිබඳව මිනිස්සු පිළිබඳව හිතන්නේ නැතුව කල්පනා කරන්නේ නැතුව මේ විදියට අධාර්මික විදියට සමහර ඇත්තන් මිලමුදල් උපයා ගන්නට ගියාට පස්සේ ආත්මార్థකාමී විදියට මිනිසු ලෝකයේ තුල හැසිරෙනකොට තමන්ගේ ජීවිතේ පමණක් නෙමෙයි අන් අයගේ ජීවිතත් විනාශ කරනවා. මේවා ස්වභාව ධර්මයේට උසලාගෙන ඉන්න පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. ස්වභාව ධර්මයේ විසින්ම සමහර කාරණාව විනාශ කරනවා. පරිසරීසින් විනාශ කරනවා. ඒ විතරක් නෙමෙයි මේ ලෝකෙට අධිග්‍රහිත ඉන්නා වූ සමහර සම්්‍යදෘෂ්ටික දෙවිවරුන්ට මේවා දකින්නට බලන්නට පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. හේතු යම් යම් විනාශකම් ඇති කරනවා. ඒ නිසා මේ පරිසරය තුළ සමාජය තුළ යම් යම් ආකාරයේහි බොහෝ සෙයින් සමතුලිතතාවක් නැති කරන්නත්
එක්තරා ක්‍රියාමාර්ගයන් සබව ධර්මයේ විශේෂින්ම අනුගමනය කරන බවක් අපට දකින්නට පුළුවන්කමක් තිබෙනවා. අපට පේන්නේම මේ ව්‍යසනකාරී ස්වභාවයේ තුල මිනිසුන්ගේ ජීවිතයේ ධර්මයෙන් නැත් වෙනකොට මේ පරිසරයේට ලෝකයේට සතාසීපාවට ඇතින ස්වභාවය. ඔබ දන්නවා නිරන්තරයෙන්ම අප දේශනා කරන විට ස්වාමින් වහන්සේලාගේ දේශනාවලදී සඳහන් කරන්නේ තුන්බිය පිළිබඳව සඳහන් වෙච්ච විශාල මහනුවර ඇතිවිච්ච මේ දුර්භීක්ෂ තත්ත්වයේ පිළිබඳව අමනුෂ්‍ය රෝගකාරක තත්ත්වයන් පිළිබඳව ගියක් ගියක් ගානේ මලමිනි ඒවා ඇදගෙන වැටිලා ඒවා කන්ට ඒවාකේ තිබෙන්නා වූ යම් යම් විස බීජකාරක තත්ත්වයන් නැති කරගත්ත නිසා පරිසරය තුළ විශාල විනාශයක් ඇති වෙලා තිබුණා. අද අපිට පේනවා ඉන්දියාව වගේ රටවල් වල මේ තත්ත්වයේ මේ ස්වභාවයේ ඒ විදිහටම දකින්නට පුළුවන්කමක් තියෙනවා. සමහර ලාවට රතන සූත්‍ර දේශනාවේදී සඳහන් කරපු ඒ තුන්බිය පිළිබඳව අපේ ඇස් දෙකින් දැක්කේ නැතත් ඒ මලමිනි අපේ ඇස් දෙකින් දැක්කේ නැතත් පින්වත්නි අද අපිට පේනවා අපේ ඇස් පනා පිටම ඉවිනි ස්වභාවයක් තිබෙනවා. තැන් තැන් වල දරගොඩවල් ගොඩ ගහලා ඒ වගේ මලමිනි පොලිමේ තියාගෙන ඉන්නවා පුච්චන්නට. එවිනි තත්ත්වයක් එවිනි ස්වභාවයක් සමහර වෙලාවට අපට ලංකාව තුළ ඇති වෙන්නට පුළුවන්කමක් තිබෙනවා. සමහරවිට සත්පුරුන් ගණනාවක් තිස්සේ තමන්ගේ මරණයට පත්විච්චි අම්මගේ මලමිනිය බයිසිකලයක තියාගෙන දරුවෝ ගෙනියන අවස්ථාවන් අපි දැක්කා. ඒ වගේම තමන්ගේ අත උඩම මරණයට පත්වෙන අම්මලා තාත්තලා දරුවන් පිළිබඳව හඬා වැළපෙන අවස්ථාවන් පිළිබඳව අන්තර්ජාලය තුළ සඳහන් වන සමහර වීඩියෝ පට දකින විට ඒ දර්ශන දකින විට පින්වත්නි අපි මොනතරම් මේ ලෝකයේ තුල මුලාවට පත්විච්ච ලෝකයක් තුලද අපි ජීවිතේ ගත කරන්නේ මේ ජීවිතයේ තුල මොනතරම් අවිනිශ්චය ස්වභාවයක් තිබෙනවාද බලන්ට ලෝකයේ තුල ජීවත් වෙන මිනිස්සු තමන් ගොඩනගාගත් දේවල් සම්මුතිය තුල ගොඩනගාගත් දේවල් තුල මහා වටිනාකම් තියෙනවායි කියලා මිනිස්සු කල්පනා කරනවා හිතනවා තමන්ට ධනයක් බලයක් සහ අනිකුත් බොහෝ දේවල් තියෙනකොට මිනිස්සු තවත් කෙනෙක් පිළිබඳව හිතන්නේ නැහැ කල්පනා කරන්නේ නැහැ. තමන්ගේ ජීවිතය තුළ එක්තරා ආකාරයක මේ මානසික වශයෙන් ඇති කරගන්නා වූ සමහර වටිනාකම් පිළිබඳව හිතලා කල්පනා කරලා බලන විට මෙවැනි රෝගකාරක තත්ත්වයක් ඇති වෙනකොට ඒ සියලුම දේවල් නිෂ්ඵල දේවල් බවට පත් වෙනවා. සල්ලි තියෙන ඇත්තෝ හිතනවා අපේ සල්ලි වලින් අපේ ජීවිතේ ඕනෑම දෙයක් කරන්නට පුළුවන්. ධනයක් බලයක් තියෙන අය තමන්ගේ තියෙන පරම්පරාව හෝ අනිකුත් දේවල් පිළිබඳව මහා අභිමානින් කතා කරන අය කල්පනා කරන අය හිතනවා මේ සියලු දේවල් තුළ තමන්ට ඕනෑම දෙයක් තමන්ගේ ජීවිතය තුළ කරගන්නට පුළුවන්. නමුත් පින්වත්නි මෙවිනි රෝගකාරක තත්ත්වයක් ඇති වෙනකොට ඒ සියලුම දේවල් පරාජයට පත් වෙනවා. ඒ සියලුම දේවල් වටිනාකමක් නැති තත්ත්වයකට පත් වෙනවා. අද ලෝකයේ තුල ජීවත් වන මිනිස්සුන්ට තමන්ගේ අතේහි කෝටි ගණනක් මිරිසු තමන්ගේ ජීවිතය තුල මිලමුදලක් තිබුණත් ඒ කෝටි ගණනක් මිලමුදලක් තිබිච්ච මිනිසුන්ටත් තමන්ගේ ජීවිතය තුල එක්තරා අසරණ භාවයක් දැනෙනවා. සමහර කෙනෙක් ඔබට මේ ධර්මයේ ශ්‍රවණය කරන වෙලාවේදී ඔබ සන්තක විශාල මුදලක් ඇති ගොඩනගාගත දේවල් ඇති රැස් කරගත දේවල් ඇති මායින් අදහස් කරන්නේ මේ මිලමුදල් රැස් කරගන්න එපායයි කියන කාරණාව නෙවෙයි. ධර්මයේ තුල පෙන්වන්නේ ආපදා සුභවිස්සති කිසියම් ආපදාකාරී ස්වභාවයක් ඇති වුණාට පස්සේ තමන්ට තමන්ගේ ජීවිතේ රැකවරණයක් තිබිය යුතු වෙනවා. කිසියම් මිලමුදලක් තියාගන්න එක තමන්ගේ ජීවිතේට ලොකු රැකවරණයක්. නමුත් පින්වත්නි සමහර වෙලාවට තමන්ගේ ජීවිතයේ තුල ආධ්‍යාත්මික වශයෙන් මේ ජීවිතයේ තුල තිබෙනා වූ අවිනිශ්චිත ස්වභාවය පිළිබඳව අවබෝධයක් ඇති කරගන්න බැරි මිනිස්සු මේවා ගැන කිසිම දෙයක් නොතකා මිලමුදල් පමණක්ම හිතමින් කල්පනා කරමින් තමන්ගේ අනිකුත් ධනේ බලයේ සහ අනිකුත් දේවල් පිළිබඳව කල්පනා කරමින් ජීවත් වන මිනිසුන්ට අවසානයේදී ලෙඩක් දුකක් ඇති වෙනකොට ජීවිතේ පුදුමාකාර විදිහේ අසරණ භාවයක් ඇති වෙනවා. බලන්ට අද මිලමුදලක් තිබුණත් අපිට රෝහලකට ගිහිලා බෙහෙතක් හේතක් ගන්න ඉඩකඩක් ඇත්තේ නැහැ. සමහර වෙලාවට විශාල වශයෙන් මිලමුදල් තියෙන ඇත්තෝ තමන්ට ශක්තියක් කියනකොට යම් කරදරයක් බාධකයක් ඇති වෙන උඩ ලෙඩක් දුකක් ඇති වෙනකොට අපි විදේශගත වෙලා යම් යම් බෙහෙත් හිත ආදී ලබා ගැනීම සිදු කරනවා. නමුත් අද එවිනි ස්වභාවයක් කෙනෙකුට යන්නට පුළුවන්කමක් ඇත්තේ නැහැ. ඒ නිසා අපි හොඳට තේරුම් ගත යුතු වන්නේ භාග්‍යවත් ලෝතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ අපට දේශනා කරන්නටම යෙදුනේම මිනිස්සෙක් මේ ලෝකයේ තුල ජීවත් වෙන විට
ඒ ජීවත්ීමේදී තමන්ගේ ජීවිතය තුළ තිබෙනා වූ මේ අනිත්‍ය ස්වභාවය හොඳට අවබෝධ කරගෙන ඒ අනිත්‍ය ස්වභාවය හොඳට අවබෝධ කරගෙන ජීවත් වෙන්න කියලා තථාගතයන් වහන්සේ පැහැදිලි කරන්ට යෙදුණා. පුර අපිට අපේ ජීවිතය තුළ මෙවැනි කරදරයක් බාධකයක් යම් යම් ආකාරෙහි පීඩාකාරී ස්වභාවයක් ඇති වෙනකොට මේ ලෝකයේ තුල තිබෙනා වූ සියලුම දේවල් අපි එක මොහොතකින් එක ශෙනිකින් අපිට අත්හැරලා දාලා යන්න සිද්ධ වෙනකොට අපේ ජීවිතය තුල යම් කම්පනයක් බිහිතියක් ඇති වෙනවා. නමුත් ධර්මයේ හොඳට වඩපු කෙනෙකුට ධර්ම අවබෝධය හොඳට ඇති කරගත්ත කෙනෙකුට ආධ්‍යාත්මික රැකවරණයක් ලබාගත් කෙනෙකුට ජීවිතේ තමන්ගේ ජීවිත කාලයේ පුරාවටම යම් යම් ආකාරයේහි යහපත් වූ ක්‍රියාවන් සිදු කරලා ඒ තුල ගොඩනගාගත් කුසල ශක්තියක් තිබෙනවා නම් එවැනි කෙනෙකුට ජීවිතය තුළ පින්වත්නි කවරම දාක්වත් බයක් කම්පනයක් තමන්ගේ ජීවිතය තුළ ඇති කරගන්න අවශ්‍ය වන්නේ නැහැ. බලන්ට මා සඳහන් කලි පෙර ඉතාමත්ම හොඳට සමාජයේ යහපත් ඉදිරි තිබිච්ච කාල පරිච්ඡේදයන් තුළ මිනිස්සු තමන්ගේ බලයේ ශක්තිය සහ අනිකුත් බොහෝ දේවල් ඒකරාශී කරගමනි යම් යම් ක්‍රියාවන් සිද්ධ කළා. බලන්ට මිනිස්සු සමහරලාට ධනයක් තියෙන පිරිස බලයක් තියෙන පිරිස කවුරු හරි කෙනෙක් මරණයට පත් වුණාට පස්සේ ඒ මරණ මංචකය එහෙම නැත්නම් අපි හිතමුකෝ ඒ දේහය තැන්පත් කළ තිබෙන පෙට්ටිය පවා ලක්ෂ ගණන් මුලින් ඒවා වියදම් කරලා තමයි මිහිදන් කිරීම සිද්ධ කළේ. බොහෝ වෙලාවට ස්වාමින් වහන්සේලා 50 75 100 ගණන්ලා කටයුතු කළා. බොහෝ වටිනාකම් ගොඩනගාගත් දේවල් අද ඒවා කිසිම දෙයක් වටිනා දෙයක් බවට පත් වෙලා නැහැ. අපිට පේනවා කිසියම් කෙනෙක් රෝගකාරක තත්යකට පත්වෙච්ච කෙනෙක් රෝහලට ගෙනිච්චට පස්සේ ඔහු මරණයට පත් වුණොත් එහෙම අපට ඒ වටිනාකම් ගොඩනගලා ඔහුගේ දේහය ආදාහනය කරන්න ඉඩ කඩක් ඇත්තේ නැහැ. එහෙමනම් තීරුම් ගත යුතු වන්නේම අපි ජීවත් වෙන එක්තරා ආකාරයකට මුලාවිච්ච ලෝකයක් තුල මේ මුලාවිච්ච ලෝකයක් තුල අවිනිච්ච සහගත ලෝකයක් තුල ජීවත් වෙනකොට අපිට මෙවිනි තාමත්ම අරුබුදකාරී තත්ත්වයක් තුල අපේ මනස ශක්තිමත් කරගන්නට පුළුවන්කමක් තිබෙනවා නම් ඒ මනස තුල ඇති කරගන්නා වූ ශක්තිමත් භාවය කියලා කියන්නේ පින්වත්නි තාමත් වටිනාම කාරණාවක් මා ඔබට නැවත නැවතත් අනාවරණය කරන්නේ ඔබට අවධාරණයෙන් සඳහන් කරන්නේ අපේ මානසික ශක්තිය ගොඩාක් දුර්වල තත්යකට පත් වෙනකොට ඒ මානසික ශක්තිය දුර්වලතාවයකට පත්වීම නිසාම අපි ඉතාමත්ම ලේසියෙන් පහසුවෙන් සමහර රෝගකාරක තත්යන්ට අපි ගෝචර වීමක් සිදු වෙනවා. ඔබ දන්නවා භාග්‍යතුන් වහන්සේගේ දේශනාව නිරන්තරයෙන්ම මෙවිනි කාල පරිච්ඡේදයන් තුළ අපි අවධාරණය කරන්නෙම ආරෝග්‍ය පරමාලාභ සන්තුට්ටි පරමන්දනං මේ කියන පුංචි වාක්‍යයක් ඇතුළේහි අපට ඔබට ඔබේ ජීවිතයේ තුළ විශාල ගැඹුරු කාරණාවක් මෙතනදී දේශනා කිරීමක් කරනවා. ආරෝග්‍ය පරමාලාභ කියලා කිව්වේ ශාරීරික සෞඛ්‍ය. ඒ වගේම සන්තුට්ටි පරමන්දනං කියලා කිව්වේ මානසික සෞඛ්‍ය. එතකොට අපි හැමදාමත් අපේ වෛද්‍යවරු ඔබට කියලා දෙන්නේ ශාරීරික සෞඛ්‍යයත් මානසික සෞඛ්‍යයත් ආරක්ෂා කරගන්න කියලා. ආරෝග්‍ය පරමාලාභ කියලා කිව්වට පස්සේ ශාරීරික සෞඛ්‍ය. අද ගොඩාක් වෙලාවට අපිට පේන්නේම බෙහෙත් එහෙත් ආදී ලබාගෙන ඔබේ ශාරීරික සෞඛ්‍ය තත්ත්වය ඉතාමත්ම ඉහළ මට්ටමකට ගෙනියෑම සඳහා බොහෝ වෙලාවට කටයුතු කරනවා. සමහර ඇත්තන් බටහිර වෛද්‍යවරුන්ගෙන් උපදෙස් අරගෙන බෙහෙත් එහෙත් ආදී අරගෙන ජීවත් වෙනවා. ඒ බෙහෙත් එහෙත් ආදී ගන්න එපායයි කියලා මා කියන්නේ නැහැ. මොකද හේතුව මේ ශාරීරික කියලා කියන්නේම රෝගයන්ට නිදහනයක් නාම රූප ධර්මතාවයෙන් යුක්ත වූ රූප වේදනා සංඥා සංකාර විඥානන් මේ කියන පංචස්කන්ධේට අපි යම් කැමැත්තක් දක්වනවා. අපි හැම කෙනෙක්ම ජීවත් වීමේ ආසාවක් තිබෙනවා. මිනිසු පමණක් නෙමෙයි තිරිසංගත සතුන් පවා ඔවුන් තමන්ට ජීවත් වීමේ ආසාවක් තිබෙනවා. ඒ නිසා දවසින් දවස මොහොතින් මොහොත ඉපදුණු තන පටන් අවුරුදු 80ක් 90ක් යනකම්ම යම් යම් කාල වකවානුවන් තුල රෝගකාරක තත්ත්වයන් නැති වෙනවා. ඒ රෝගකාරක තත්ත්වයන් නැති වෙනකොට අපි බෙහෙත් තිහත් ආදී ලබා ගැනීම සිද්ධ කරනවා. ඒක සාමාන්‍ය දෙයක්. කවුරු හරි කෙනෙක් හිතනවා නම් කල්පනා කරනවා නම් මම රෝගී තත්යකට පත් වෙලා තිබෙනවා, මම බෙහෙත් ගන්නවා, මම විතරයි එකම ලෙඩ, අනිත් අය සියලු දෙනාම නිරෝගීමත් මිනිස්සු වෙයි කියලා හිතනවා නම් කල්පනා කරන එක වැරද්දක්. හේතුව මොකද? ලෞතුරා භාග්‍යතුන් වහන්සේගේ ජීවිතේටත් ඔයතු දන්නවා යම් යම් රෝගකාරක තත්ත්වයන් නැති වුණා. වාපිත් සෙම් කිපීම නිසා රෝගකාරක තත්ත්වයන් නැති වුණා. බිම්බිසාර රජතුමාට බගන්දරා කියන රෝගාබාධය ඇති වුණා.
රජතුමාට සලුවක් අඳින්න පුළුවන්කමක් තිබුණේ අඳින අඳින සලුවේහි ලේ තැවරෙනවා අන්තපුර හිටපු ස්ත්‍රීන් යම් යම් ආකාරයේ සිනාසෙන්ට පටන් ගත්තා උපහාසයට ලක් කරන්න පටන් ගත්තා උතුනිඳානි දේවෝ අපේ රජතුමා දැන් විරුත තත්යකට පත් වෙලා වැඩිහිටි කාන්තාවක් බවට පත් වෙලා තව ටික දවසකින් අපේ රජතුමා දරුවන් බිහි කරයි රජතුමාට යන්න ඉන්නට පුළුවන්කමක් තිබුණේ ජීවක වේද මහත්තයා තමයි බෙහෙත් ආදී ලබා දීම සිද්ධ කරලා ඔහු සුවපත් භාවයට පත් කළේ ඒ කාලයේදී මිනිසුන් දැතිවිච විද රෝගකාරක තත්යන් නිසා හරියට අසරණ තත්යකට පත් වුණා සමහර ඇත්තන් ජීවක වේද මහත්තයෙන් බෙහෙත් ගන්න අවශ්‍ය නිසාම හොරට පැවිදි වීම සිද්ධ කළා හොරට පැවිදි වෙලා ඒතු සිවුරක් පුරෝගෙන ජීවක වේද මහත්තයෙන් බෙහෙත් අරගෙන සුවපත් වුණාට පස්සේ සිවුරු ඇරපු අවස්ථාවන් පිළිබඳව අපේ විනය පිටකේ සඳහන් වෙනවා ඒ නිසා අපිට පේනවා මේ රෝගකාරක තත්ත්වයන්ට පත් වෙන එක බුදුරන් වහන්සේලාටත් ඒ දේ සිද්ධ වුණා. ඒ වගේම මහරහතන් වහන්සේලාට අනිකු ශ්‍රාවක උතුමන් වහන්සේලාට මේ රෝගකාරක තත්ත්වයන් නැති වුණා. ඒ රෝගකාරක තත්ත්වයන් නැති වුණත් උන්වහන්සේලාට පුළුවන් කමක් තිබෙනවා මේ වේදනාව කියලා කියන එක. අපි දන්නවා මේ රෝගකාරක තත්ත්වයක් ඇති වෙනකොට අපිට ලොකු වේදනාවක් දැනෙන්නේ. ඔබට පේනවා ඇති මේ කොරෝනා වසංගත තත්ත්වය නිසා යම් යම් ආකාරයේහි රෝගයන්ට ගුදුරු විත්ති ඇත්තු ඔච්චර අමාරුවෙන්ද හුස්ම ගැනීම සිද්ධ කරන්නේ. අපිට අපි ආස්වාස ප්‍රස්වාස කිරීම කියලා කියන ක්‍රියාවලිය අපි ආනාපාන සතිය තුල අපි වරණ කරනවා. ඒකට මේ ආස්වාස ප්‍රස්වාස කිරීම පවා ඉතාමත්ම අපහසුයෙන් සිද්ධ කරන අවස්ථාව තියෙනවා. ඒකට එක ලොකු වේදනාවක්. හැබැයි මේ සිත දියුණු කරගත්ත උතුමන් වහන්සේලාට තමන්ට කායික වේදනාවක් ඇති වුණත් ඒ වේදනාව උන්වහන්සේලාට පුළුවන් කමක් තිබෙනවා තමන්ගේ මානසික ශක්තිය උපයෝග කරගෙන යම් යම් ආකාරයේ සමනය කරගන්නට අපිට පේනවා ඒ නිසා අපි සාසන ඉතිහාසයේ තුල ওই බොජ්ජංග සූත්‍ර දේශනාවන් විදිහට සඳහන් කරපු සූත්‍ර දේශනාවන් වල පැහැදිලි වන්නේම ඒ රහතන් වහන්සේලාට ආර්ය උතුමන් වහන්සේලාට ශරීරයට ඇතිවිච්ච විවිධ රෝගකාරක තත්ත්වයන්ට මේ සූත්‍ර දේශනාවන් සජ්ජායනා කරමින් ඒ ආශිර්වාදේ ළමා කරගත් අවස්ථා අපි එතන දැනගත යුතු කාරණාම් වන්නේ සජ්ජායනා කිරීම පමණක්ම නෙමෙයි ඒ සූත්‍ර දේශනාවන් වල තිබෙන ධර්ම කාරණාවන් Tamange මනසේහි බොහෝ විලාවට පුරුදු පුහුණු කරගත්තා ඒවා මෙනෙහි කිරීම කළා ඒ නිසා තමයි උන්වහන්සේලාට ඒ රෝගාබාධයන්ගෙන් නෙගටිමේ ශක්තිය කෙනෙක් තිබුණේ එනිසාමී ආරෝග්‍ය පරමාලාභා කියලා කියපුවම ශාරීරික සෞඛ්‍ය පිළිබඳව අපි ඉතාමත් හොඳින් කල්පනා කරනවා. අපි කියන්නේ යෞවන මදී තරුණ වයසේදී සමහර ඇත්තන්ට රෝගාබාධයක් නැති වෙනකොට ඔවුන්ට යම් මදන තත්යක් ඇති වෙනවා. මට රෝගාබාධයක් ඇත්තේ නැහැ. මගේ ජීවිතේ ශක්තිමත්. මෙන්න මේ විදිහට කෙනෙක් හිතන්න කල්පනා කරන්න පෙළඹීමක් සිදු වෙනවා. කිසිම කෙනෙකුගෙන් ඔය ඇත්ත අහන්න එපා ඔබ දැන් ලෙඩෙක්ද කියලා. හේතුව මොකද? මම කවදා හරි දවසක මමත් ලෙඩෙක් බවට පත් වෙනවා. ඔබට යම් අපහසුතාවක් දැනෙනවාද? මොකද හේතුව ඉස්සර කාලයේදී දේශනාවන් පවත්වන විට අපිට ඉතාමත් හොඳට පැහැදිලිව පේනවා ලෞතර බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලා ගිලන් තත්ත්වයට පත්වෙච්ච ඇත්තන් බලන්න ගියපුවාම අහන දෙයක් තිබෙනවා. ඒ අහන දේ තමයි කොහොමද ඔබට තියෙන වේදනාව? ඔබට කොහොමද ආහාර පිළියෙල ගන්න පුළුවන්ද? යපීම් කරන්නට පුළුවන් කමක් තිබෙනවද රෝගී තත්ත්වය අඩු වෙලාද වැඩි වෙලාද මේ ආදී ප්‍රශ්න තමයි බොහෝ වෙලාවට අහන්නේ ලෙඩෙකුගේ හිත සුවපත් වෙන ආකාරයට අපි කතා කළ යුතු වෙනවා ඔබට ඔබේ නිවසේහි ලෙඩෙක් ඉන්නවා නම් ඒ ලෙඩාගේ හිත සුවපත් වෙන ආකාරයට කටයුතු කරන්න ඕනේ ඒ ලෙඩාගේ මානසික මට්ටම ගොඩාක් පහළට යටින ආකාරයකට කවදාවත් කතා කරන්න එපා ඒ මානසික තත්ත්වය හැම වෙලාවක තුළදම ඉහළ මට්ටමට ගන්න අවශ්‍ය වෙනවා හේතුව මොකද මනස බොහෝ වෙලාවට මේ සියලුම ලෙඩ රෝග වලට බලපෑමක් ඇති කරනවා සමහර ඇත්තන්ට ලෙඩක් හැදුනට පස්සේ ඒ ලෙඩ හැදිච්ච වෙලාවේ ඉඳලා ඒ ලෙඩේ තුල තිබෙනව බරපතලකම ලෙඩට කියලා දෙනවා ඒ නිසා එවිනි සත්‍යයක් ඇතිවෙන්න ලෙඩත් යම් ආකාරයක බයවීමක් ඇති වෙනවා ඒ නිසා ඔහුගේ මනස ගොඩාක් දුර්වල තත්යකට පත් වෙනවා හැම වෙලාවක තුලදීම ලෙඩෙක් ඉන්නවා නම් ඒ ලෙඩා හිත සන්තෝෂයෙන් තියන්න උත්සාහ කරන්න අවශ්‍ය වෙනවා ධර්මයේ හොඳට දන්නා කෙනෙක් නම් එයාට පුළුවන් ධර්මයේ මිනෙහි කරන්නට ධර්මයට තමන්ගේ මනස මිනෙහි කළාට පස්සේ ධර්මයේ ශ්‍රවණය කරන්නට හෝ වේවා සමති දර්ශනා භාවනාවකට තමන්ගේ මනස යොමු කරන්නට හෝ පුරුදුලා ඉන්න කෙනෙකුට ඒක කිසිම ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ
එනිසා අපිට පේන්නේ ලෙඩක් හැදුනට පස්සේ සමහර ඇත්තන් ලෙඩා ගොඩාක් බය කරලා ඔහු මානසික වශයෙන් බිඳ වැටීමකට ලක් කරලා ඉක්මනින්ම ලෙඩට ඔහු ගෝචර පුජ්ජලෙක් බවට පත් කරනවා ජීවත්වලා ඉන්න ඇත්තොත් ඒකින්ම යම් යම් ආකාරයේ ලෙඩරු තත්ත්වයන්ට පත් වෙනවා ඒ නිසා භාග්‍යතුන් වහන්සේ අපට දේශනා කරන්න දෙන්නේ සන්තුට්ටි පරමන්දනම් කියලා කියන්නේ මානසික සෞඛ්‍යය මානසික සෞඛ්‍යය ගැන ගොඩාක් වෙලාට අද වෛද්‍යවරු කතා කරනවා බටහිර වෛද්‍යවරු ගැන කතා කරනවා ලංකාවේ ඉන්න වෛද්‍යවරු ගැන කතා කරනවා මනෝ උපදේශනය ලබා දීම සිද්ධ කරනවා ඒ වගේම විශේෂඥ වෛද්‍යවරු මනෝ විශේෂඥ වෛද්‍යවරු යම් යම් බෙහෙත් හේත ආදී ලබා දීම සිද්ධ කරනවා නමුත් අපිට ගොඩාක් වෙලාවට වැදගත් වෙන්නේ බෙහෙතක් හේතක් කරගෙන මනස සුවපත් කරගන්නවට වඩා ධර්මයට අනුකූලව තමන්ගේ මනස මෙහෙය කරගනිමින් ධර්මානුකූලව තමන්ගේ ජීවිතේ පැවැත්ම සකස් කරගත්තට පස්සේ එතනදී පුදුමාකාර විදිහේ මානසික සතුටක් තමන්ගේ ජීවිතයට දැනෙනවා. දැන් බලන්න ඔයත්තන්ට මේ රෝගකාරක තත්ත්වය ඇති වෙනකොට ජීවිතය තුළ කොච්චරනම් අනියත බියක් ජීවිතය තුළ ඇති වෙනවද? මේ අනියත බිය කියලා කියන්නේම එක්තරා ආකාරයකට මිනිස්සුෙකුට තමන්ගේ මානසික ශක්තිය ගොඩාක් දුර්වල වෙන්න බලපානවා. ඔයතන මතකති මීට පෙර මගේ දේශනාවකදී සඳහන් කරපු කාරණාවක්. මා පොතක දැක්කා එක්තරා භාවනා යෝගී වැඩ හිටපු ස්වාමින් වහන්සේ කෙනෙක් පිළිබඳව. ඒ ස්වාමින් වහන්සේ මගේ මතකයේ හිටිට නම් තායිලන්තයේ වැඩවාසය කරපු ස්වාමින් වහන්සේ නමක්. උන්වහන්සේ අවුරුදු ගණනාවක් තිස්සේ තමන්ගේ ජීවිතය තුළ භාවනාව හොඳට පුරුදු පුහුණු කරපු ස්වාමින් වහන්සේ නමක්. ඒ භාවනා යෝගී හිටපු ස්වාමින් වහන්සේටත් එක්තරා අවස්ථාවකදී රෝගකාරක තත්ත්වයක් ඇති වුණා. ඒ ඇතිවිච්ච රෝගකාරක තත්ත්වේ නම් වෙන කිසිවක් නෙමෙයි පිළිකා රෝගකාරක තත්ත්වයක්. රෝහලකට මේ ස්වාමින් වහන්සේ රැගෙන ගිහිල්ලා උන්වහන්සේට බෙහෙත් තෙහෙත් ආදී ලබා දීම සිදු කරනවා. වෛද්‍යවරු අවසානයේදී නිගමනය කිරීමක් කරනවා ඒ ස්වාමින් වහන්සේ බේරගන්න බෑ. දවස් 6-7කින් අපවත් වෙනවා. ඒ නිසා පන්සලට ගෙනියන්න කියලා කිව්වා. පින්නත් මේ වෙලාවේදී මේ ස්වාමින් වහන්සේ පන්සල රැගෙන යනවා. පන්සලේ වැඩවාසය කරන ස්වාමින් වහන්සේලා කල්පනා කරනවා තව මේ ස්වාමින් වහන්සේ ටික දවසකින් අපවත් වෙනවා. එනිසා අපවත් වීම සඳහා අවශ්‍ය කරන කටයුතු සූදානම් කරන්න උනේ. පන්සලින සියලුම ඇත්තෝ මේ කටයුත්තට සූදානම් වෙනකොට පින්වත්නි මේ ස්වාමින් වහන්සේට හොඳට සිහි කල්පනාවක් තිබුණා. එනිසා තමයි පින්වත්නි අපිට තාමත් වැදගත් වෙන්නේ. අපට අපේ ජීවිතය තුළ මානසික සෞඛ්‍ය ගොඩනගා ගන්න නම් සතිය කියලා කියන කාරණාව ඉතාමත්ම හොඳින් අපි පුරුදු පුහුණු කරගන්න අවශ්‍ය වෙනවා. සතිය පුහුණු කරගත්තොත් තාමත්ම වැදගත් වෙනවා. මොකද හේතුව අපි කරන ක්‍රියාව පිළිබඳව, ඒ කුසල චේතනාව පිළිබඳව අපේ මනස ඒකාග්‍රතාවක ගොඩනගාගෙන මානසික චිත්ත ඒකාග්‍රතාවක් ඇති කරගන්න පුළුවන් එක ලොකු ශක්තියක් බවට පත් වෙනවා. දැන් මේ ස්වාමින් වහන්සේට තේරුණා බොහෝ දිනක් බලාපොරොත්තු වෙන උන්වහන්සේගේ මරණය පිළිබඳව. නමුත් උන්වහන්සේගේ සිහි කල්පනාව හොඳට තිබුණා. උන්වහන්සේ කාලයක් තිස්සේ පුරුදු පුහුණු කරගෙන ආපු සතිය පුහුණු කරන්න පටන් ගත්තා. ඒ භාවනා යෝගී තත්ත්වයේ නැවතවතාවක් ගොඩනගා ගන්න පටන් ගත්තා. භාවනාවකට අවශ්‍ය කරන ආරම්භණයන් මෙනෙහි කරන්න පටන් ගත්තා. පින්වත්නි මනසේ සිවික්ති ශක්තිය නිසාම උන්වහන්සේ සතියකින් අපවත් වුණේ නැහැ. අවුරුදු 25ක් ගිහිලා තමයි අපවත් වීම සිදු වුණේ. මම ඔයයන්ට සඳහන් කරන්නේ බෙහෙත් පෙත්තකින් ජීවිතේ සමහරලාට බේරගන්න බැරි දේ තමන්ට තමන්ගේ ජීවිතය තුළ මනස ශක්තිමත් කරගත්තට පස්සේ ඒ මනස තුළ ඇති කරගන්නව ශක්තිමත් භාවය නිසාම යම් යම් වෙනස්කම් ඇති කරන්න පුළුවන්කමක් තියෙනවා. අර ස්වාමින් වහන්සේ කෙලේ අවුරුදු ගණනාවක් තිස්සේ පුරුදු පුහුණු කරගෙන ආපු තමන්ගේ මනස ශීෂ්ඨිබිරි ශක්තිය අවදිමත් කරගත්තා. ඒ ශක්තිය අවදිමත් කරගත්තට පස්සේ එහෙම නැත්නම් ශක්තිය පුබුදුවා ගත්තට පස්සේ උන්වහන්සේගේ ශාරීරිය තුල තිබිච්චි අර පිළිකා රෝගකාරක තත්ත්වයන් නැති වුණා. ඒ පිළිකා රෝගකාරක තත්ත්වයන් නැතිවලා ශාරීරිය තුල හොඳ ශෛලීන් මතුවෙන්න පටන් ගත්තා. ඒ නිසා අපට ලෝකයේ තුල ඇතිවෙන්නා වූ ඕනෑම රෝගකාරක තත්ත්වයක් යම් යම් ආකාරයකට මැඩපෙවීමේ ශක්තිය පින්වත්නි අපට අපේ ජීවිතය තුල තිබෙනවා. ඒ ජීවිතයට ලැබිලා තියෙන්නේ වෙන කොහින්වත් නෙමෙයි ධර්මීය තුලයි අපිට මේ ශක්තිය ලැබීමත් තිබිලා තියෙන්නේ. ඒ නිසා අපිට මේ බොහොම තීර්ණාත්මක කාල පරිච්ඡේදය තුළ ඔබට ඔබේ නිවස තුළ ජීවත් වන විට ඔබේ දුවදරුවන් ඔබේ ඥාතීන් හිතවත් පිරිසක ජීවත් වන විට ඉතාමත් වැදගත් වන කාරණාව තමයි මේ මොහොතේදී අපට වෙන කිසිම රැකවරණයක් ඇත්තේ නැහැ. අපි හැම කෙනෙක්ම
යම් යම් ආකාරයේ මුලාවෙන්ට පත් වෙලා යම් යම් ආකාරයේ අපේ ජීවිතයේ තුල එක්තරා ආකාරයක අවිනිශ්චිත සාගත ස්වභාවයක් ජීවිතය තුල ඇති කරගන්නකොට ඔබට ඔබේ පිරිසත් එක්ක ඔබේ දූ දරුවන් ඔබේ ඥාතීන් හිතවත් පිරිසත් එක්ක කළ යුතුම කාර්යය තමයි මේ ආධ්‍යාත්මික ශක්තිය අපට අපේ ජීවිතය තුල ඇති කරගන්න අපි උත්සාහ කිරීම. මේක කරන්නට පුළුවන් කමක් තිබෙනවා. මේක කිසිම කෙනෙකුට බැහැයි කියලා කියන්නට පුළුවන් කමක් නැත්තේ නෑ. හේතුව මොකද අපට පේන්නෙම මේ ශක්තිය ගොඩනගා ගන්නට අපිට මිල මුදලක් වෙයි වෙන්නේ නෑ. අපට අවශ්‍ය වෙන කාරණාව තමයි සතිමා විනය ලෝකී අභිජ්ජා දොමනසං. අපිට හොඳට සීමත් භාවය අවශ්‍ය වෙනවා. සතිමත් භාවය අවශ්‍ය වෙනවා. වීරීවන්තකම අපිට අවශ්‍ය වෙනවා. නුවණ අවශ්‍ය වෙනවා. කිසියම් කෙනෙක් හිතුවොත් කල්පනා කළොත් මේ මොහොතේදී මම වෛද්‍ය උපදෙස් වලට අනුකූලවම ජීවිතය ගත කරනවා ඊට අමතරව මම මගේ ජීවිතයේ තුල මේ ආධ්‍යාත්මික ශක්තිය මුසු කර ගන්නවා. ඔබට කාරණා කීපයක් මෙතනදී පැහැදිලි කරන්නට පුළුවන්කමක් තියෙනවා. ඒ කාරණා කීපය තමයි පෞලි ජීවත් වෙන සිළු දෙනාම ඔබ අම්මා තාත්තා දුව දරුවන් සහ සිළු දෙනාම ආච්චිසිය සිළු දෙනාම තමන්ගේ නිවසේදී උදිත් හවසත් ඔබ එකට ඉඳ ගනිමින් උතුම් බුද්ධ වන්දනාව සිද්ධ කරලා විශේෂයෙන් කරණීය මෙත්ත සූත්‍ර දේශනාවත් ඒ වගේම රතන සූත්‍ර දේශනාවත් ඒ වගේම මෝර පිරිත කන්ද පිරිත බොජ්ජංග සූත්‍ර දේශනාවන් ඔබට සජ්ජහායනා කරන්නට පුළුවන්කමක් තියෙනවා. හොඳට මතක තියාගන්න ඉතාමත් පිරිසුදු වෙලා තමන්ගේ නිවස ඉතාමත් මොදුර පිරිසුදු පවිත්‍ර තත්යකට පත් කරගන්න පහන් දැල්වීමක් සිද්ධ කරන්නට ඒ වගේම ඔබට පහසු වාසනාවක ඔබ වාඩි වෙන්න උජුං කායං පනිදායං පරිමුඛං සතින් උපට්ඨපෙත්වා කියලා දේශනාවේ සඳහන් වෙන්නේ ඔබට සුදුසු විදියකට අපි දන්නවා සමහර වයසක ඇත්තන්ට බිම වාඩි වෙන්න අමාරුයි. තමන්ගේ ශරීර ඍජුව තබා ගන්නත් අමාරුයි. නමුත් ඔබට පුළුවන් කමක් තිබෙනවා ඔබ වාඩි වෙලා ඉන්න පුටුවක්ද කොතනකද පහසු තැනක ඉඳගෙන සියලු දිනාම එකට එක්කහ වෙලා ඔබ වාඩි වෙලා ඔබේ ශරීර ඍජුව තබාගෙන කඳ කෙලින් තබාගෙන තමන්ගේ ඔළුව කෙලින් තබාගෙන තාමත්ම හොඳ චිත්ත ඒකාග්‍රතාවක් ඇති කරගෙන ඔබ බුද්ධ වන්දනාව සිද්ධ කරන්නට ඒ බුද්ධ වන්දනාව සිද්ධ කරන වේලාවෙදී සියලු දිනාම එකටම ගාථා සජ්ජහායනා කිරීම සිද්ධ කරන්නට එකම චිත්ත ඒකාග්‍රතාවක් ඇති කරගන්නට පින්වත්නි ඒ චිත්ත ඒකාග්‍රතාව කියලා කියන්නේම පුදුමාකාර විදේ ශක්තියක් ලැබෙන දෙයක්. එනිසා ඔබ ඔබේ නිවස තුළ ජීවත් වෙන සියලු දිනාම මේකට එකරාශී කරගන්නට කොද හේතුව අපිට මේ මොහොතේදී ඔබටත් මටත් මේ මොහොතේදී තියෙන එකම රැකවරණයේ නත්ති මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං වරං ඊතේන සච්ච වජ්ජේන හෝතු මේ ජය මංගලං මට බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ මහා සංග්‍රහණෙහි රැකවරණයේ පිහිට පිළිසරණ අර කිසිම පිළිසරණක් ඇත්තේ නැහැ. ඔයත් මේක නිරන්තරයෙන්ම මෙනෙහි කරන්න උනේ යමක් ලිඩෙක් හැදෙන්න ඉස්සර වෙලා අපි ඒක වළක්වා ගැනීම අපි කල යුතු වෙනවා. යමක් හැදුනට පස්සේ අපි දුක් විඳිනවාට වඩා හැදෙන්න ඉස්සරලා අපිට මේක රැකවරණේ ළඟා කරගන්න පුළුවන් කොච්චර වටිනවද බලන්න සියලු දිනාම ඒකරාශීවල එකතැනක ඉඳගෙන චිත්ත ඒකාග්‍රතාවක් ගොඩනගා ගනිමින් මානසික වලින් ශක්තිමත් භාවයක් ඇති කරගෙන ඔබට මේ සූත්‍ර දේශනාවන් සජ්ජහායනා කරන්න පුළුවන් නම් බුද්ධ වන්දනාව සිද්ධ කරන්න පුළුවන් නම් කොච්චර වටිනාකමක් ඇති වෙනවද. එතකොට මේ ශබ්දයට පුළුවන්කමක් තිබෙනවා යම් යම් ආකාරයේහි කම්පණයන් ඇති කරන්නට. ඔබ දන්නවා මේ විසබීජකාරක තත්ත්වයන් බොහෝ වෙලාවට මේ වාතය තුළ තිබෙනවා. ඒ වාතය තුළ තිබෙන සමහර විසබීජකාරක තත්ත්වයන් නැතිකරන්නට අපේ මනස තුළින් ඇති කරගන්න චිත්ත තරංගවලින් හැකියාවක් තිබෙනවා. අපි සාමාන්‍ය ගම්පලාත්වල හිටපු මිනිස්සු ඉස්සර කාලේදී ඇස්වා කටවා හෝවා කියලා જાතියක් ගැන කිව්වා. ඒකට සමහර ඇත්තන් Tamanගේ ඇස් දෙකින් බැලුවට පස්සේක වසක් බවට පත් වෙනවා. කටින් කතා කළාට පස්සේක වසක් බවට පත් වෙනවා. ඒ වගේම සමහර දේවල් හූල්ලපුවාම ඒක වසක් බවට පත් වෙනවා. ඒ නිසා සිත තුළ තිබෙන්නා වූ ලෝභයත්, දේසියත්, මෝහයත් කියලා කියන මේ අකුසල චෛතසික මූල ධර්මයන් තුළින් ඇතිවෙන්නා වූ සිතවිලි ඒ චිත්ත තරංග වටපිටා පරිසරයට බලපෑමක් ඇති වෙනවා. සමහර වෙලාවට ගහක් කොළකට පවා මේවා දැනෙන්නට පුළුවන් කමක් තිබෙනවා. ඒ නිසා තමයි පැරන්නන් තමන්ගේ ගෙවල් දොරවල් සකස් කරනකොට ඉස්සර කාලයේදී ඔබ දැකලා ඇති ගම් පළාත්වල මේ නිවසට බුදු සරණයි කියලා සකස් කරලා තිබෙනවා. නාම පුරවක් දාලා තිබෙනවා. ඒ වගේම සමහර භෝග වගාවන් නැති වෙනකොට මේ භෝගියන්ට යම් යම් ආකාරයේ ආවරණයන් සිද්ධ කරනවා. ඒ සත්තුන් ඉබේ රඟන්න පමණක් මේ
මිනිසුන්ගේ ඇස්වහ කටවහලුනිත් බේරගන්ට. එතනදී අදහස් වෙන්නේ ඇත්ත නිතර තියෙන විද්‍යාත්මක ක්‍රමයේ පිළිබඳව දන්නේ නැහැ. නමුත් අපට පේනවා සමහර ඇත්තන්ගේ මනස්වල තිබෙනා වූ සමහර සිතුවිලි නිසා චිත්ත තරංග නිසා ඒවා වටපිටා පරිසරයට බලපෑමක් ඇති වෙනවා. එතන මා අදහස් කළේ ඔයetto සීළු දිනාම තමන්ගේ නිවෙස්වල ඉඳගෙන විශේෂයෙන් මේ පිරිසුතර දේශනාවන් සජ්ජහායනා කරන කොට උඩට එකම චිත්ත තරංගයක් විතර යොදාගෙන සජ්ජහායනා කරන විට ඒ වාතයට බලපානවා වටපිටා පරිසරයට බලපානවා ගීයතුලට එක බලපෑමක් ඇති වෙනවා ඒ නිසා එතන අපිට පේනවා අපේ ඇසට නොපෙනෙන ආකාරයකටම යම් යම් ආකාරයේහි බලයක් ගොඩනැගීමක් සිදු වෙනවා ඒ බලයේ කොච්චර වටිනාකමක් තිබෙනවද ඔබට යහපත් ශාරීරික සෞඛ්‍ය තත්ත්වකින් යුක්තව මානසික සෞඛ්‍ය තත්ත්වකින් යුක්තව ඔබට ඒ කටයුතු කරන්නට පුළුවන්කමක් තියෙනකොට ඔබටම බී සිත තුළ සන්තුට්ටි පරමං දනන් කියන මානසික සෞඛ්‍ය තිබෙන හොඳ නිදහසක් හොඳ සතුටක් Tamanගේ ජීවිතය තුළ ඇති කරගන්න පුළුවන්. එතකොට ඒ සතුට කියලා කියන්නේ මේ සෞඛ්‍ය තත්ත්වය කියලා කියන්නේම ඒ මානසික ශක්තිය කියලා කියන්නේම ඔබේ ශාරීරිය තුළ තිබෙනව සමහර ඥානයන් විනාස කරන්නට පුළුවන්කමක් තිබෙනවා. වයසක අම්මා කෙනෙක් නම් තාත්තා කෙනෙක් නම් Tamanගේ ඥාන ශක්තිය වෙනස් කරන්න පුළුවන්. ඔවුන්ගේ දීර්ඝායස ප්‍රමාණය ඇති කරගන්නට පුළුවන්කමක් තිබෙනවා. දරුවන්ගේ මානසික ශක්තිය ගොඩනගා ගන්නට ඔවුන් නිරෝගිමත් භාවයට පත් කරගන්න පුළුවන්කමක් තිබෙනවා. ඒ නිසා අපි හැම කෙනෙක්ම අපට පුළුවන්කමක් තිබෙනවා Tamanගේ නිවස තුල ඉඳගෙනම මෙන්න මේ කියලා කියන ස්වභාවයේ தත්ති ඇති කරගන්න. අපි හිතමු කල්පනා කරමු මේ ඊතාමත්ම තීර්ණාත්මක කාල පරිච්ඡේදයේ තුල අපට නිවසින් එළියට යන්නට පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. මා ජීවත් වන මාත්‍රේ මගේ පිරිනිවන් විහාරස්ථානෙමුත් අපට එළියට යන්නට ඉඩකඩක් මේ වෙලාවේදී ඇත්තේ නැහැ. ඒ නිසා අපිට දවසේ වුණතරම් කාල වේලාව තිබෙනවා. පැයකට වඩා වැඩි කාල පරිච්ඡේදයක් වන්දනාමාන කරන්න භාවනා කරන්න අපිට ඕනකරන් ඉඩකඩක් තිබෙනවා. ඒ නිසා ඔබට මේ ඉඩ සකස් කරගන්න පුළුවන්. මේ ඉඩ හොයාගන්නට පුළුවන්කමක් තිබෙනවා. ලෝකයේ තුල තිබෙන සියලු දේවල් ඔබ මනසින් අයින් කරගන්න මේ මොහොතේදී ඔබේ යම් යම් බැඳීම් සහගත ස්වභාවයන් තිබෙනවා නම් අනිකුත් වගකීම් පිළිබඳ හිතනවා නම් කල්පනා කරනවා නම් ඒ සියලු දේවල් ඔබේ මනසට වද දෙන දේවල් බවට පත් වෙනවා. ඒ සියලුම දේවල් ඔබේ මනසින් ඉවත් කරලා අයින් කරලා తాවකාලිකව අයින් කරලා ඔබට පුළුවන්කමක් තිබෙනවා මේ විදිහට මේ වන්දනාමාන කරලා පිරිසූත්‍ර දේශනාවන් සජ්ජහායනය කරලා ඊට අනුකූලව Tamange මනස ශක්තිමත් කරගෙන ඒ මානසික ශක්තිය ඔබේ නිවස තුළ ඇති කරගන්න. ඒක මේ විසබීජ කාරක තත්ත්ව නිතරාකාරයක නැති කරන්නට මා විශ්වාස කරනවා කල්පනා කරනවා ඒක ඔබට හොඳ ශක්තියක් බවට පත් වෙනවා. අනිත් කාරණාව තමයි අපි මේ වන්දනාමාන කටයුතු සියල්ලක්ම සිද්ධ කරලා අවසන් වුණාට පස්සේ ඊටාමත්ම වටිනා දෙයක් තිබෙනවා. ඒ තමයි මේ මොහොතේදී කළ යුතුම කාරණාව ආනාපාන සති භාවනාවක් සිද්ධ කිරීම. සතර සතිපට්ඨාන දේශනාවේදී කායනුපස්සන භාවනාව විදියට අප ඔබට උගන්වා තිබෙන්නේ දේශනා කරන්න තිබෙන්නේ ඔබ දන්නවා මේ හුස්ම ගැනීම පිට කිරීම පිළිබඳව. මේ මෑතකදී මා දැක්ක වෛද්‍යවරයෙකුත් සඳහන් කරලා තිබුණා. ඒ වෛද්‍යවරයා සඳහන් කරලා තිබුණේ යෝගී භාවනාවක් පිළිබඳව තමයි. නමුත් මෙතනදී තිබෙන වැදගත්ම කාරණාව තමයි පින්වත්නි අපි දැනගත යුතු කාරණාව බවට පත් වෙන්නෙම විශේෂයෙන් මේ මොහොතේදී ආනාපාන සතිය කියලා කියන එක. ආනාපාන සතිය කියලා කියන්නේ හුස්ම ඉහළට ගැනීමත් පහළට ගැනීමත් කියන කාරණාව. ඊටාමත්ම හොඳ සිහි කල්පනාවකින් යුක්තව මේ කටයුතු කරන්නට පුළුවන්කමක් තිබෙනවා. ඒ නිසා හොඳ චිත්ත ඒකාග්‍රතාවක් ගොඩනගාගෙන මේ මොහොතේ පටන් මේ ධර්මය දේශනා කරන මේ මොහොතේ පටන්ම ඔයetto ආස්වාස ප්‍රස්වාස කිරීම කියන එක Tamanගේ නාසිකාග්‍රේට Tamanගේ මනස යොමු කරගෙන දවසකට අඩුම තරමින් පැය භාගයකටවත් වැඩි වෙලාවක් මේ ආස්වාස ප්‍රස්වාස කිරීම කළ යුතුයම වයක් බවට පත් වෙනවා. හේතු මොකද ආස්වාස ප්‍රස්වාස කිරීමේදී Tamanගේ උදර කුහරයට මේක බලපෑමක් ඇති වෙනවා. පෙනහළ වලට බලපෑමක් ඇති වෙනවා. ඒ විතරක් නෙමෙයි ඔබට ඊටාමත්ම හොඳට යම් යම් ආකාරයේ හුස්ම ඉහළට ගැනීම පහළට ගැනීම මේ සියලු දේවල් කරන්නට පුළුවන්කමක් තිබෙනවා. ඒ නිසා Tamanගේ මනස තුළ මේ ශක්තිමත් භාවය ඇති කරගන්නවා යයි කියලා කියන්නෙම අපි අපිටම රකවරණයක් ළඟා කරගන්න පුළුවන් කරනාවක් බව ඊටාමත්ම හොඳින් අපි තේරුම් ගත යුතු වෙනවා. ඒ නිසා ඔයetenට පුළුවන්කමක් තිබෙනවා ඔබ ඉන්න තැනක ඉඳගෙන ඔබේ ඉරියව් සමහරලාට හොඳ වෙන්න පුළුවන්.
එමණතන් වාඩි වෙන තැන ඔබට අපහසුතාවක් ඇති වෙන්න පුළුවන් කෙසේ නමුත් Taman ඉන්න තැනක ඉඳගෙන නිශ්ශබ්දව වාඩි වෙලා ඔබ පුටුවක වාඩිලා ඉන්න පුළුවන් ඒ ඉන්න ඕනෑම තැනක ඉඳගෙන එළඹ සිටි සිහියට Tamanගේ මනස යොමු කරගෙන ආස්වාස ප්‍රස්වාස කිරීම දීර්ඝ හුස්මක් ගන්නකොට දීර්ඝ හුස්මක් ගන්නවා යයිද ඒ වගේම දීර්ඝ හුස්මක් පහළට දාන විට දීර්ඝ හුස්මක් පහළට දාන්නේ යයිද කෙටි හුස්ම ගැනීම කෙටි හුස්ම පිට කිරීම මේ ගැන ඉතාමත්ම හොඳින් කල්පනා කරලා ඔබට මේ හුස්ම රැල්ල ගැන ඔබේ මනස රඳවාගෙන මේ කටයුත්ත දිගටම කරන්නට හැකියාවක් තිබෙනවා නම් පින්වත්නි අප විශ්වාස කරනවා මේ ඉතාමත්ම බැරඩුම්කාර තත්ත්වයේ තුල මේ රෝගීකාරක තත්ත්වයේ තුල අපේ ජීවිතයට හොඳ රැකවරණයක් ජීවිතය තුල ළඟා කරගන්න පුළුවන් ඔබ දන්නවා ගිරිමානන්ද වගේ සූත්‍ර දේශනාවකදී පැහැදිලි කරන්නෙම රෝගාබාධයන් ඇතිවිච්ච අයට යම් යම් ආකාරයේහි රැකවරණයන් ලබා දීම පිළිබඳව එතනින් අපි සඳහන් කරන්නේ අනිච්ච සංඥා අනත්ත් සංඥා අසුභ සංඥා ආදීනම සංඥා පහන සංඥා විරාග සංඥා නිරෝධ සංඥා මේ ආදී වශයෙන් තිබෙන මේ දස සංඥාවන් පිළිබඳව තමයි මෙනෙහි කිරීමක් කරන්නේ මෙතනදී ඔබට මා ඉදිරි දේශනාවකදී පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙනවා විශේෂයෙන් මේ වසංගත කාරක தත්ත්වේ නිසාම අපි වැඩි වැඩියෙන් මේ පිළිබඳව අවධාරණය කරන්න නිසා අපට හැකියාවක් තිබෙනවා මේ තිබෙන ධර්ම කාරණාමන් Tamanගේ මනස තුල මෙනෙහි කරගන්න ආකාරය හේතුව මොකද මේ සූත්‍ර දේශනාවක් සජ්ජහායනා කිරීම හෝ ශ්‍රවණය කිරීම පමණක්ම ප්‍රමාණවත් වෙන්නේ නැහැ මෙහි තිබෙනා වූ කාරණාවන් Tamanගේ මනස තුල ග්‍රහණය කරගෙන ඒක භවනාවක් විදියට මෙනෙහි කරන්න අවශ්‍ය වෙනවා එතකොට තමයි Tamanගේ ආධ්‍යාත්මික පරිවර්තනයක් ඇති කරගන්නට පුළුවන්කමක් තිබෙන්නේ එනිසා පින්වත්නි අද අපේ විශේෂින් මේ දේශනාවෙදී මා අවධාරණය කළේ මේ ඉතාමත්ම අවිනිශ්චිත සහගත ස්වභාවයේ තුල අපි හැම කෙනෙක්ම ශාරීරික සෞඛ්‍යත් මානසික සෞඛ්‍යත් ගැන අවධාරණය කළ යුතු වෙනවා එනිසා අපිට බෙහෙත් තිහත් ආදී ලබා ගන්න ගමන් ධර්මීය රැකවරණ අපිට හොයා ගන්නට පුළුවන් කමක් තිබෙනවා මොනතරම් අපි තාක්ෂණික විෂයන් ඉගෙන ගත්තත් මොනතරම් මිල මුදල් ධන ධාන්‍ය මොනතරම් විශ්වවිද්‍යාල ආචාර මහාචාර්ය තනතුරු අපි දැරුවත් අපි සිළු දනාම මෙවැනි රෝගකාරක තත්ත්වයක් ඇති වෙනකොට අසරණ භාවයට පත් වෙනවා එනිසා ධර්මයේ ජීවමානයි ධර්මයේ ශක්තිය ජීවමානයි එනිසා මේ ඉතාමත් හොඳ විශ්වාසයෙන් යුක්තව මිත්‍යා දෘෂ්ටික අදහස් ඇති කරගන්න නැතුව ඔබ ඔබම කල්පනා කළොත් මට මේ ධර්මයේ තුල රැකවරණයක් තිබෙනවා එනිසායි රැකවරණයේ තුල මගේ ජීවිතේට කිසියම් පිහිටක් පිලිසරණක් තිබෙනවා ඒ කියන සිතුවිල්ල ඇති කරගත්තොත් මා විශ්වාස කරනවා ඔබට මේ ධර්මයේ තුල තිබෙනා වූ රැකවරණය තමන්ගේ ජීවිතයට ළඟා කරගන්නට පුළුවන්කමක් තිබෙනවා ඒ නිසා උතුම් තෙරුවන්ගේ අනන්ත ආශිර්වාදයෙන් ගුණ බලයෙන් ශක්තියෙන් හැමදෙනාටම කායික නිරෝගීකමත් මානසික නිරෝගීකමත් ලැබේවා ජීවිතයට සැනසීමක් උදා වේවා කියලා මේ මොහොතේදී ප්‍රාර්ථනා කරන ගමන් අද මේ උතුම් දේශනාව සඳහා තමන්ගේ පින්වන්ත වූ දායකත්වයේ ලබා දුන්න පින්වත් පිරිසට අපි මේ වෙලාවේදී අපි ආශිර්වාදයේ ප්‍රාර්ථනා කරන්න කැමැති. අද මේ උතුම් දේශනාව සඳහා තමන්ගේ පින්වන්ත වූ දායකත්වයේ ලබා දුන්න ඇමරිකාවේ ලාස් වේගාස් නුවර වාසය කරන සුමිත්‍රා කලුතොට මහත්මිය විසින් විශේෂයෙන් නැසීගිය ගුණමති කලුතොට මෑණියන්ට මාටින් සිල්වා පියාණන්ට පුණ්‍ය අනුමෝදනා කිරීමටත් එවකීම දිදුල කපුගම පුතුටත් අනුර කපුගම ස්වාමි පුරුෂයාටත් නිදුක් නිරෝගී සුවසා දීර්ඝාෂ ප්‍රාර්ථනා කරනවා එවකීම පුතාගේ අධ්‍යාපන කටයුතු සාර්ථක වේවායි කියලා ප්‍රාර්ථනා කරනවා දේශකයන් වහන්සේටත් නිත්‍ය ෆිම් කාර්ය මණ්ඩලයේ සීල දිනාටමත් ලෝකවාසී හැම දිනාටමත් උතුම් චතුරාරි සත්‍ය ධර්මයේම අවබෝධ වේවායි කියලා මේ මොහොතේදී ප්‍රාර්ථනා කරනවා එවගේම දමයන්ති ජයකොඩි මහත්මිය නම්බර 157 ඩී නිවස ගෝනපලහන්දි සිට අද මේ උතුම් දේශනාවට සම්බන්ධ වී සිටිනවා. පෞලි සුජීවත්ව සිටින සෑම දිනාටම නිදුක් නිරෝගී සුවසා චිර ජීවනත් උතුම් ධර්ම අවබෝධයත් ලැබේවායි කියලා ප්‍රාර්ථනා කරනවා. දේශකයන් වහන්සේටත් නිත් පෞලි සෑම දිනාටම ආශිර්වාදී ප්‍රාර්ථනා කරනවා. මියගිය සියලු දිනාටමත් පින් අනුමෝදන් කිරීමට බලාපොරොත්තු වෙනවා. එවගේම හොරණ පානදුර පාර නම්බර 216 නිවසේ පදිංචි බිරිඳවන නිර්මලී ගුණවර්ධන සහ දුව පුතා සහ බෑණනුවන් විසින් අද මේ උතුම් දේශනාව සඳහා දායකත්වයේ දරනවා දරණියගල පදිංචිව සිට පරලෝස සැපත් ලක්ෂ්මන් බණ්ඩාර මහතා බහවිටපත්ති වර්ෂයක් පිරීම නිමිත්තෙන්
පින් අනුමෝදන් කිරීමටත් මියගිය බණ්ඩාර මෑණියන්ටත් පියාණන්ටත් සිරිවර්ධන මෑණියන්ටත් ගුණවර්ධන පියාණන් ඇතුළු දෙපාර්ශ්වයේම මියගිය සියලු ඥාතීන්ට පින් දෙන්න බලාපොරොත්තු වෙනවා. රටවැසි ලෝවැසි සියලු දෙනාට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මීය අවබෝධ වේවා. මේ උතුම් ධර්ම දානමය පින්කම් බලෙන් හැම දෙනාටම ජීවිතේට ආශිර්වාදයක් ලැබේවායි කියලාත් මේ මොහොතේදී ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ජීජී අනුර ප්‍රියන්ත හා උදේශිකා ගුණවර්ධන කියන පින්වත් පිරිස සම්බන්ධ සිටිනවා ගාල්ල උඩුගම දකුණේ සිට. මේ උතුම් දේශනාවට දායකත්වයේ දැරීමතුලින් බලාපොරොත්තු වෙනවා මේ දෙක හා හත් වෙනි දින උපන්දිනයේ සැමරු ජීජී අනුර ප්‍රියන්තටත් පියාණන් ජීජී සිරිපාලටත් නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම උදේශිකා ප්‍රියන්ත රේණුකා රමණී දේවිකා පත්මා චාන්දනී සුසීලා ධම්මිකා ඇතුළු පෞලී මියගිලෙන්න සියලු ඥාතීන්ට ඉතාමත්ම කෙටි කලකින් සුඛ සහිත වූ ප්‍රතිපදාවෙන් ආර්ය සත්‍ය අවබෝධ වේවායි කියලා ප්‍රාර්ථනා කරනවා. නිවන් දකිනාතුරු සත්පුරුෂයන් ආශ්‍රය ලැබේවා. මියගිය සියලුම ඥාතීන්ටත් පින් අනුමෝදන් වේවායි කියලා මේ මොහොතේදී ප්‍රාර්ථනා කිරීමක් කරනවා. අද මේ උතුම් දේශනාව සඳහා දායකත්වයේ දරපු පින්වත් ඔබ සියලු දෙනාටමත් විශේෂයෙන් මේ උතුම් දේශනාව ශ්‍රවණය කරපු ලක්වාසී ලෝකවාසී ඔබ සියලු දෙනාට උතුම් දලදා හැඳුනුගේ පිහිට ආශිර්වාද ලැබේවා. විජයශ්‍රී ජයසිරි මහඳුරන් වහන්සේගේ පිහිට ආශිර්වාද ලැබේවා. ජීවිතයට කිසිම කෙනෙකුට කරදරයක් බාධකයක් ඇති නොවේවා. කොරෝනා වසංගත තත්ත්වෙන් කිසිම කෙනෙකුට කරදරයක් බාධකයක් ඇති නොබී චිර ජීවනයේ ලැබේවා. යහපතම උදා වේවා. පෞලී දියුණු ඇති වේවා. අපි ප්‍රාර්ථනා කරන ආකාරයකට බලාපොරොත්තු වන ආකාරයකට උතුම් ධර්මයේ අවබෝධ කරගන්නට හැම දිනාටම ප්‍රඥාවම පහළ වේවායි කියලා ප්‍රාර්ථනා කරනවා. මේ උතුම් දේශනාවට දායකත්වයේ දරපු පින්වත් ඔබගේ පරම්පරානුගත මිය ගිහිලෙන සිළු දිනාටම පින් අනුමෝදන් වේවා. මේ කොරෝනා වසංගත තත්ත්වේ නිසා මිය ගිහිලෙන සිළු දිනාටම පින් අනුමෝදන් වේවා. රට ජාතිය අගමින් ජීවිතය කැප කරපු වීරදර රණවීරවන්ට පින් අනුමෝදන් වේවා. මේ පින් බලෙන් හැම දිනමත් උතුම් නිවන් අවබෝධ වේවායි කියලා ප්‍රාර්ථනා කරනවා. මේ කොරෝනා වසංගත තත්ත්වේ නිසා කිසියම් කෙනෙක් රෝගකාරක තත්ත්වයකට පත් වෙලා සිටිනු නම් ඔබගේ පවුල්වල ඥාතීන් හිතවත් පිරිස රෝගකාරක තත්ත්වයකට පත් වෙලා සිටිනු නම් ඒ සියලු දිනාටමත් නැවත නැවතත් තෙරුවන්ගේ අනන්ත ආශිර්වාදෙන් කායික නිරෝගීකමත් මානසික නිරෝගීකමත් ලැබේවා. යහපත් ජීවත් වෙන්න පරමායුෂ භුක්ති විඳින්නට මේ උතුම් පුණ්‍ය ශක්තිය ජීවිතයට ආශිර්වාදයක් වේවායි කියලා ප්‍රාර්ථනා කරනවා. නෙත්ති ෆිම් කාර්ය මණ්ඩලයේ ප්‍රධාන විධායක අපේ අසංක ජයසූරි මැතිතුමා ප්‍රමුඛ කොට ඇති සියලුම දිනාට මේ වේලාවේදී නැවත නැවතත් පින් අනුමෝදන් කරනවා. ඔබතුමාලගේ ජීවිතය රැකවරණය ලැබේවා. බොහෝ කාලයක් සාසනික කටයුතු කරගෙන යාම සඳහා අවශ්‍ය කරන ශක්තිය ධෛර්යයත් නෙත් කාර්ය මණ්ඩල ලැබේවායි කියලා ප්‍රාර්ථනා කරනවා. විෂ්ණු කතරගම සමන් බිබීසනාදී සියලුම අල්පේ සාක්‍ය මහේසාක්‍ය දෙවියන්ට පින් අනුමෝදන් වේවා. දෙවියන්ගේ රකවරණයත් ආශිර්වාදයත් අපි හැම දිනාටමත් ලැබේවා. දෙවියෝද පතන බෝධියකින් නිවෙනින් සැනසීමට පත් වේවා. අඛාසට්ඨාච බුම්මට්ඨා දේවානාගා මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං. අඛාසට්ඨාච බුම්මට්ඨා දේවානාගා මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. අකාශට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදාති. එම දිනාටම සම්මා සම්බුදු සරණයි.